ගෙදර වැටෙක් ගන්න පුතේ සාකච්ඡා කරමු අචපොත ගන්න ගෙදර වැටෙක් ගන්න පිටු අංක 64 65 66 කියන ඒ කියන්නේ සෙට් පාඩු තුනක් දාලා තිබුණා ඔයගලන්ට කියලා තිබුණා ඒක අපි සාකච්ඡා කරමු සෙට් පාඩු 8 ඉඳන් අපි සාකච්ඡා කරන්න තියෙන්නේ සෙට් පාඩු 8 සෙට් පාඩු 9 සෙට් පාඩු 10 කියන තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ දැන් ගිය සතියේ මම වැදගත්ම පාඩම ඔයගලන්ට මම පැහැදිලි කරා ඒ තමයි පිනිසාර්ථ පද කෘදන්ත ක්‍රියාව ඒක මම ගිය සතියේ ඔයාලට පැහැදිලි කරා ඒකට අදාළ පුතේ වීඩියෝ එකත් මම දාලා තියෙන්නේ හරිද ඒකට අදාළ වීඩියෝ එක මම දාලා තිබුණා පුතේ ලින්ක් එක ඔයගලන් ගිහලා බලන්න පුළුවන් පාඩම ඉතා වැදගත් පාඩමක් පස්වෙනි පාඩමේ තියෙන වැදගත්ම ව්‍යාකරණයක් මේ පිනිසාර්ථ පද ඉතින් පහසු ක්‍රම කෙටි ක්‍රම භාවිතා කරලා කොහොමද පිනිසාර්ථ පදයක් හදාගන්නේ ඒක මම ඔයගලන්ට ගිය සතියේ පාඩම පැහැදිලි කරලා ඊට අදාළ වීඩියෝ එක දාලා තිබුණා ඒක ගෲප් එකේ ඔයගලන් බලා ගන්න පුළුවන් හරි ඒකට අදාළ සේට් පාඩු තමයි මේ ක්‍රියාකාරකම් 8 9 10 කරන්න කිව්වේ හරි එහෙනම් සාකච්ඡා කරමු ඔන්න සේට් පාඩු 8 තියෙන්නේ පුතේ මම ඔයගලන්ට කියලා දුන්න පිනිසාර්ථ පද වලින් දෙවෙනි ක්‍රමය ඒක පළවෙනි ක්‍රමයේ තමයි ඔයගලන්ට මම කියලා දුන්නේ ක්‍රියාමූලයක් ඒ කියන්නේ සාමාන්‍යයෙන් කාලයක් නැති පදයක් ආ ඊ අයි කියන ශබ්දින් අවසන් වුණොත් ඉක් කියලා එකතු කරන්න ඕන අල් ගයන්න කයන්න කියලා එකතු කරන්න ඕන මේ පිනිසාර්ථ පද නැවත මම මේ පැහැදිලි කිරීම කරන්නේ හද කෙටි මං කියන්නේ යන පුතේ දැන් මේ වගේ එක කියලා දෙන කාල වේලාව මදි එතකොට ක්‍රියාමූලයක් ආ ඊ අයි කියන ශබ්දින් අවසන් වුණොත් ඉක් අල් ගයන්න කයන්න එකතු කරන්න ඕන දෙවෙනි ක්‍රමය මම ඔයාලට කියලා දුන්නේ ක්‍රියාමූලයේ ඌ කියන શબ્දකින් උයන්න ඒ කියන්නේ පාපිල්ල අකුර පාපිලි අකුරෙන් ඌ શબ્දෙන් අවසන් වුණොත් ඒ අකුර අයින් කරලා දාලා ඒ හෝඩිය ආනා කියන શબ્දය අයනු શબ્දය එදින අකුර එකතු කරන්න ඕන ඌ શબ્දය ඉවත් කරලා අ શબ્දය එකතු කරන්න ඕන එච්චරයි දැන් මේ සේට් පාඩු 8 තියෙන්නේ පුතේ බලන්න හැම ක්‍රියාමූලයේ අගම මේ සේට් පාඩු 8 හැම ක්‍රියාමූලය මේ දීලා තියෙන සේට් පාඩු 8 ඔක්කොම ක්‍රියාමූල මේ ඔක්කොම ක්‍රියාමූලයේ අග අකුර බලන්න ඌ ශබ්දයෙන් තමයි අවසන් වෙලා තියෙන්නේ හරි ඌ ශබ්දයෙන් බලන්න එලුදු බිලයාඩු සාපිඩු ඕඩු කුම්බිඩු ආඩු තිරුම්බු එළඹු කියලා දීලා තියෙනවා ඌ ශබ්දය එනම් මේකට පිනිසාර්ථය හදද්දී හරිද මේකට කෘදන්ත ක්‍රියාවේ ඕ පිනිසාර්ථය හදද්දී අගට තියෙන ඌ ශබ්දේ ඉවත් කරලා අයනු ශබ්දේ එකතු කරන්න ඕන මොන බලන්න කෝ උදාහරණය එලුදු කියන්නේ ලියනවා ලියන්න කියලා පිනිසාර්ථය හදද්දී එලුද ඔන්න දු අකුර ද වෙලා තියෙනවා දු ද එලුදු එලුද ලියනවා ලියන්න දෙවෙනි එක බලන්න විල යාඩු එන ඩු ඩ වෙන්න ඕනේ ඒ වෝඩිය ශබ්දය විල යාඩ සෙල්ලම් කරනවා සෙල්ලම් කරන්න විල යාඩ එලෙක සාපිඩු කනවා එන කන්න කියලා කියනකොට සාපිඩ ඩු නම් ඩ ඔයාලා හරියටගෙන යන්න පුළුවන් මේ සාකච්ඡා කරනවා ඉතින් අද අලුතින් සම්බන්ධ වෙන ළමයි පුතේ දැන් පැහැදිලිව බලා ගන්න. ඒ කියන්නේ ආ ගන්න. පස්සේ මේක ඔයාලා තනින් කරලා මට යවන්න පුළුවන් බලන්න. හරි දැන් මම ඉතින් උත්තර ලියන්න එපා. මගේ තේරුම් අරගෙන වැඩක් අපිට කරන්න වෙන නිසා. නැත්නම් මේක නිකන් ලියාගෙන ගිහලා තේරුමක් නැහැ පුතේ. සාපිඩු සාපිඩ ඕඩු දුවනවා ඕඩ දුවන්න ඕඩ ආඩු නටනවා ආඩ ඩ අකුර එලුම්බු නැකිටිනවා එලුම්බ එලුම්බ නැකිටින්න තිරුම්බු හැරෙනවා තිරුමුගෙන හැරෙනවා කියන වචනය හැරෙන්න තිරුම්බ තිරුම්බ ඔච්චරයි එකින් කරන්න තියෙන්නේ ඌ ශබ්දය අ ශබ්දෙට විනාශ කරලා තියෙන්නේ එච්චරයි හරිනම් ඉතින් අරදා ගන්න පුළුවන් ඔයාලට
සර් කුම්බිඩු කියන්නේ ඔව් කුම්බිඩු කියන්නේ වඳිනවා පුතේ වචන කිව්වේ නැද්ද කුම්බිඩු කියන්නේ කුම්බිඩ වඳිනවා නමස්කාර කරනවා වඳිනවා එහෙම කියන්න පුළුවන් කුම්බිඩු කියන වචනේ අදහස මේ වචන පුතේ අපි වෙනම සාකච්ඡා කරනවා සිංහල තේරුමත් එක්ක අර ටියුට් එකේ අපේ ටියුට් එක ව්‍යාකරණ ටියුට් එක මේවා තියෙනවා අපි අද මේ දව අද දවස තුල අපි ඒක සාකච්ඡා කරනවා නැවත අද ටියුට් එකේ ව්‍යාකරණ ටියුට් එක සාකච්ඡා කරනවා ඒක මේ වචන වල සිංහල තේරුම ඔයගලන්ට මම දෙනවා ඒක උඩ ලියා ගන්න පුළුවන් ඊට පස්සේ සේට් පාඩු 9 අර මම ඔයගලන්ට කියලා දුන්න පිනිසාර්ථ ක්‍රම වලින් පළවෙනි ක්‍රමය ඔන්න බලන්න ආ ක්‍රියා මූලයක ආ ශබ්දය හරි නැත්නම් ඊ ශබ්දය හරි අයි ශබ්දය ආ ඊ අයි ඔය ශබ්ද වලින් මොනවා හරි එක ශබ්දයකින් ඒ ක්‍රියා මූලය අවසන් වෙනවා නම් ආ ඊ අයි කියන ශබ්ද තුනකින් මොනවා හරි එක ශබ්දකින් ඒ ක්‍රියා මූලය අවසන් වෙනවා නම් ඒක ඔයාලා පිනිසාතර හදාදි පුතේ ඒ වචනයත් එක්ක මේ ඉක්ක කියන එක එකතු කරන්න ඕන පුතේ අල් කයන්නයි කයන්නයි එකතු කරන්න ඕන පුතේ එච්චරයි තියෙන්නේ එහෙනම් අපි දැන් බලමු ඕන උදාහරණේ මුලින්ම මම උඩේ ඉඳලා මම සාකච්ඡා කරන්නේ පඩි පඩික දැන් ඕනි නම් ඔයාලා සිංහල දෙනම ලියාගෙන යන්න පුළුවන් එක පැත්තක හරි පඩි කියන්නේ ඉගෙන ගන්නවා පඩික කියන්නේ ඉගෙන ගන්න මම එක පැත්තක කියන ඔයාලා පුළුවන් නම් ශනිකව ලියාගෙන යන්න පුළුවන් නේද ලියන්න පඩි පඩික ඉගෙන ගන්නවා ඉගෙන ගන්න කුඩි කුඩික බොනවා බොන්න කුඩි කුඩික බොනවා බොන්න සිරි සිනාසෙනවා සිරික්ක සිනාසෙන්න සිරි සිරික්ක සිනාසෙනවා සිනාසෙන්න ඊළඟ වාසි වාසි කියවනවා වාසික්ක කියවන්න කියවනවා කියවන්න ඊට පස්සේ යෝසි කල්පනා කරනවා යෝසි කල්පනා කරනවා යෝසික්ක කල්පනා කරන්න යෝසික්ක ඊට පස්සේ කදෙයි දෙවෙනි එක මං කියන්නේ අර කදෙයි කියන්නේ කතා කරනවා කදෙයි කතා කරනවා කදෙයික කතා කරන්න කදෙයික ඊළඟ විදෙයි විදෙයි කියන්නේ වපුරනවා වපුරන්න විදෙයික තයි මසනවා තමහනවා තයික මසන්න තමහන්න වයි තබනවා වයික තබන්න වයි තබනවා තබන්න වයික උදේ උදේ කියන්නේ පුතේ ගහනවා කියලා කියන්න පුළුවන් ගහනවා රෙපයින් ගානට තමයි මේ කියන්නේ උදේ කියලා උදේක උදේක ගහන්න සර් උදේ කියන්නේ මොකද්ද උදේ කියන්නේ පුතේ ගහනවා අර පහින් ගානවට තමයි උදේ කියලා කියන්නේ ඊළඟ නඩ ඇවිදිනවා නඩ ඇවිදිනවා නඩක්ක ඇවිදින්න නඩක්ක සර් නඩ කියන්නේ මොකද්ද නඩ ඇවිදිනවා පුතේ ඇවිදිනවා ඊට පස්සේ තිර විවෘත කරනවා නැත්නම් අරිනවා කියන්න පුළුවන්
අරින්න තිරක්ක අරිනවා අරින්න තිර තිරක්ක මර මරක්ක මර කියන්නේ අමතක කරනවා මරක්ක අමතක කරන්න මර මරක්ක අමතක කරනවා අමතක කරන්න ඊළඟ පර පියාඹනවා පර කියන්නේ පියාඹනවා පරක්ක පියඹන්න අපි ආසර කරන්න සර් තිර කියන්නේ මොකක්ද තිර කියන්නේ පුතේ විවෘත කරනවා නැත්නම් අරිනවා කියන්න පුළුවන් විවෘත කරනවා හරි අරිනවා කියන එක පර කියන්නේ මොකද සර්? පර කියන්නේ පියාඹනවා. පියාඹනවා. හරි. එතකොට පුතේ සේට් පාඩු 9 එහෙම තමයි කරන්න තිබුණේ. ඔන්න සේට් පාඩු 10. මේ සේට් පාඩු 10 ඔයගලන මම කරන්න කිව්වේ මේකටත් පිළිසාර්ථය තමයි හදන්න තියෙන්නේ. ඔය වරාණ ඇතුළේ තියෙනවානේ මෙතින් මේ වරාණ ඇතුළේ තියෙන ක්‍රියාමූල අර දැන් අපි සාකච්ඡා කරේ ඒ ක්‍රියාමූල තමයි පිනිසාර්ථයට හැරෙන්නේ දැන් ඒ වගේ මේ වරාණ ඇතුළේ තියෙන ක්‍රියාමූල ඒක අපි පිනිසාර්ථයට හදලා තමයි මේ ඉස්තනට දාන්න ඕන ඉස්තන දාන්න තියෙන්නේ පිනිසාර්ථ පදය හරි බලන්න නාන් විලයාඩු කියන එක පිනිසාර්ථය ඇදුවම විලයාඩ පෝගිරෙන් නාන් විලයාඩ පෝගිරෙන් සිංහල තේරුමත් ලියා ගන්න මම සෙල්ලම් කරන්න යනවා මම සෙල්ලම් කරන්න විලයාඩ සෙල්ලම් කරන්න යනවා නාන් විලයාඩ පෝගිරෙන් දෙවෙනි එක නාගල් එල්ලෝරුම් ඕඩු කියන එක අදන්න ඕන ඕඩු කියන එක පිනිසාර්ථය හැදුවම ඕඩ එනවා නාගල් එල්ලෝරුම් ඕඩ තොඩංගිනෝ නාගල් එල්ලෝරුම් ඕඩ තොඩංගිනෝ අපි හැමෝම දුවන්න පටන් ගත්තෙමු අපි හැමෝම දුවන්න පටන් ගත්තෙමු තුංගනේක තම්බි පුත්තගම් වාසි කියන එක හදන්න ඕන වාසි කියන එකට පිනිසාර්ථය වෙනවා වාසික්ක වාසික්ක එනම් තම්බි පුත්තගම් වාසික්ක පෝගිරා මල්ලි පොත කියවන්න යනවා මල්ලි පොත කියවන්න යනවා මල්ලි පොත කියවන්න යනවා හතරවෙනි එක එනකු සෝරු අර සමයි කියන එක පිනිසාර්ථය වෙන්නේ සමයික ඉක්ක එනකු සෝරු සමයික තෙරියාදු එනකු සෝරු සමයික තෙරියාදු මම කෑම හදන්න දන්නේ නැහැ. කැමෝ යන්න දන්නේ නැහැ. දැන් මට එහෙම කියන්න බෑ. මට කියන වචන විතර භාවිත කරන්න නැහැ. මට බත් සෝර් කියන්න පුළුවන් මෙතන. මට බත් හදන්න දන්නේ නැහැ කියලා කියන්නේ නැහනේ. මම බත් හදන්න දන්නේ නැහැ. නැත්තම් කැම හදන්න දන්නේ නැහැ කියලා තමයි මෙතන අදහස් ගන්න ඕන. පස්සෙන් එක අන්නා වුක්කු වඩේ සාපිඩ වේනුම්. සාපිඩු කියන එක සාපිඩ. අන්නවුකු වඩේ සාපිඩ බේනුම් අයියාට වඩේ කන්න ඕන අයියාට වඩේ කන්න ඕන
හයවෙනේක නාන් කදිරයිල් උත්කාර මාටේන් නාන් කදිරයිල් උත්කාර මාටේන් මම පුටුවේ වාඩි වෙන්නේ නැහැ මම පුටුවේ වාඩි වෙන්නේ නැහැ මාටේන් කියන්නේ නැහැ කියන අදහස මම පුටුවේ වාඩි වෙන්නේ නැහැ හත්වෙනේක කදවේ මූඩ වෙන්නා මූඩු කියන එකට පිනිසාතේ වෙන්නේ මූඩ කදවේ මූඩ වෙන්නා දොර වහන්න එපා දොර වහන්න එපා හත්වෙනේ එක ना नाले कु परीक्षे एलुद पोगिरेन एलुदु किनोल्ट पिनिसार्थय एलुद ना नाले कु परीक्षे एलुद पोगिरेन मम हेट विभागय लियन्न यनवा මම හෙට විභාගය ලියන්න යනවා නවවෙනි එක සිරුවර්ගල් පූ පරික්ක තෝටටික්කු පෝගිරාර්ගල් පරි කියන්නේ අර නෙලන්න හරි කන කඩන්න කියලා කියන්න පුළුවන් සිරුවර්ගල් පූ පරික්ක තෝටටික්කු පෝගිරාර්ගල් ළමයි සිරුවර්ගල් කියති පුතේ කුඩා ළමයි තමයි මේ කියන්නේ ළමයි මල් කඩන්න නැත්නම් මල් නෙලන්න වත්තට යයි ළමයි මල් නෙලන්න වත්තට යනවා දහවෙනියක රවි තේනීර් කුඩික්ක මාටාන් කුඩි වලට පිනිසාර්ථය කුඩික්ක න රවි තේනීර් කුඩික්ක මාටාන් රවි තේ බොන්නේ නැහැ රවි තේ බොන්නේ නැහැ හරි ඔන්න පුතේ වාක්‍යයක් ලස්සනට ලියනවා නම් පැහැදිලිව ලියන්න ඕනි නම් මේ පිනිසාර්ථ කියන ව්‍යාකරණය අපේ ඊටම වැදගත් වෙන ව්‍යාකරණයක් දැනගෙනම ඉන්න ඕන ව්‍යාකරණයක් බලන්න මේ පිනිසාර්ථ පද හැමේම ක්‍රියාපදයට කලින් භාවිතා වෙනවා දුවන්න පනින්න කියවන්න උයන්න වාඩි වෙන්න කන්න බොන්න හරිද මේ වගේ වචන භාවිත වෙනවා ක්‍රියාපදයට කලින් මේක අනිවාර්යෙන් ක්‍රියාපදයට කලින් භාවිත කරන්න ඕන එකක් නෑ ඒත් අර පිනිසාර්ථය ඊටම වැදගත් එකක් විශේෂයෙන් වැඩිපුරින් භාවිත වෙනවා ක්‍රියාපදයට කලින් තමයි තේරුණානේ ඒතර මේ මාතෘකාව ඔයගලන්ට පැහැදිලිව මතක තියාගත්තොත් ඔයගලන්ට වාක්‍යයක් කියවා තේරුම් ගන්න හැකියාව එනවා ඒ වගේම වාක්‍යයක් නිර්මාණ කරගන්න පුළුවන් හැකියාවක් ඔයගලන්ට එනවා පොතේ එනිසා පිනිසාර්ථ පද ඉතාම වැදගත් වෙන ව්‍යාකරණය මම ඔයාලට හැම ව්‍යාකරණෙම පිළිවෙලටම පැහැදිලිව කියලා දීලා තියෙනවා අපි කියව 6 වසරේ ඉඳලම හරිද හැම ව්‍යාකරණෙම අපි ව්‍යාකරණ පොතේ ලියලා අපි කරලා තියෙනවා පුතේ ඉතින් ඔයාලා ඒ නෝට් එකම නැති කරගන්න එපා ඒ වගේ අලුතින් සම්බන්ධ වෙන ළමයි ඉන්නවා අපි ඒගොල්ලන් හැම නෝට් එකම අපිට දෙන්න විදියක් නැහැ දැන් කරගෙන යන නෝට් එක ඔයගලන් ඒ වැඩ ටික සාමාන්‍යයෙන් කර යන්න පුළුවන්. නෝට් නැති ළමයි මගෙන් අහන්න පුළුවන් පුතේ. ඒ වුණාට හැම පාඩම අපි කරලා ඉවරුනාන් පස්සේ අපි ඒකට අදාළ වීඩියෝ එකයි ඒ වගේම නෝට් එකක් මම දානවා ගෲප් එකට. හරි දාලා තියෙනවා. හරිද? අපි දැන් දිගින් දිගට වීඩියෝ දාන්නේ නැහැ මතක තියාගන්න ඕන ඔයාලා. මේ යම් කිසි හේතුවක් වහින වේලාවේ සමහර පැතිවල අපි දැන්
මේ පන්ති කරන සමාර්ථයකට වහිනවා ඇති. අවස් වේලා මම කියන්නේ ගොඩක් දුරට. ඉතින් ඒ වගේ අවස්ථාවලදී පුතේ අපි වීඩියෝ එකේ රෙකෝඩ් කරනවා. රෙකෝඩ් කරනවා කියුවම මේ හැම දෙයක්ම රෙකෝඩ් කරන්න යන්නේ නැහැ. හරිද? පාඩම පැහැදිලි කිරීම විතරක් මම රෙකෝඩ් කරනවා පුතේ. හැම එකම ඩේ රෙකෝඩ් කරන්න යන්නේ නැහැ පුතේ. හරිද? එනිසා මේ වීඩියෝ දෙනවා කියලා ඒ බලාපොරොත්තුන් හැම වෙලින් ඉන්න එපා. අද දවසේ මම වීඩියෝ කොහොමද දානවා? මොකද මම මේ සමහර ළමයින්ට පන්ති ඉන්න බැරි වුණ නිසා ඒ ළමයින්ට මම මේ වීඩියෝ එක දෙනවා. හරි. එච්චරයි කරන්න තිබුණේ එකේ. ඊට පස්සේ සේට් පාඩු 11. සේට් පාඩු 11 නම් පුතේ කරන්න තියෙන්නේ නීගල් ඕයු නේරතිල් එන්න செய்ய செய்கிறீ செய்வீர்கள் தின குறிப்பில் எழுதுவோம். මතක තියෙන පුතේ මේක නම් ඉතින් එච්චරේටි වැදගත් වෙන්නේ නැහැ. ඕයු නේරම් කියන්නේ විවේක වේලාව. ඔබ විවේක වේලාවේ මොකද කරන්නේ? ඔයාලා විවේක වේලාවේ මොකද කරන්නේ? තින කුරුප්පි. මේ තින කුරුප්පි කියලා කියන්නේ ඩයරිය. හරිද? ඔයාලා ඉතින් දන්නවා ඇති ඩයරි ලියන එදිනෙදා මම තමන් කරපු ඒවා ලියන පුරුදු ඇති සමහර ළමයිට ලොකු අය මේක ගලන් දැකලා ඇති. එදිනෙදා සිදු වුණ දේවල් රැ වේලා හරි නැත්නම් ඒ වෙලාව ලියනවා. ඩයරි එකක් යූස් කරන අය භාවිතා කරන අය ඉන්නවා. ඉතින් මේ තින කුරුප්පි කියලා කියන්නේ දින පොතට තමයි එම කියන්නේ දින පොතට. ඒකෙන් අපි ලියමු කියලා තමයි තියෙන්නේ. හරිද? ඉතින් අපි මෙතන මේක ඒක කරන්න යන්නේ නැහැ. ය පුහුණු වෙන්න විතරයි තියෙන්නේ අපිට ඒක. සේට් පාඩු 12 නම් තියෙන්නේ ආශ්‍රියර් කාණ කුරිපු. ඒ කියන්නේ ගුරුවරයාට දෙන පොඩි සටහනක් තමයි ඔය දාලා තියෙන්නේ. ඒක ඔයාලට නෙමෙයි ගුරුවරට දීලා තියෙන උපදේශයක් තමයි ඔය දීලා තියෙන්නේ. හරි, එහෙනම් මේ පාඩම මෙතන ඉවර වෙනවානේ. හරි, අපි එහෙනම් මේම කරමු. මම ඔයාලට වාක්‍ය කීපයක් දුන්නද පුතේ? මට කියන්න කවුරු හරි වාක්‍ය දුන්නද හරවන්න. උස්තරේ දා වාක්‍ය ටිකක් ඇහුවස ලියන්න දුන්නේ නැහැ. ආ, ලියන්න දුන්නේ නැහැ නේ. හරි, අපි එහෙනම් වාක්‍ය කීපයක් හරිද? ඔක්කොම නෙමෙයි, වාක්‍ය පහක් විතර බලමු. පොඩක් ඔයාලගේ ගන්න සේට් පාඩු පොතේ ක්‍රියාකාරකම් පොත ගන්න. ක්‍රියාකාරකම් පොත ගමු. ක්‍රියාකාරකම් පොත අරගෙන පොඩි සේට් පාඩු එකක් තමයි දැන් කරන්න යන්නේ අපි. මම වාක්‍ය ටිකක් දෙනවා, ඔයාලා ඒක පරිවර්තන කරලා ලියන්න ඕනේ. එච්චරයි. පහත සඳහන් වාක්‍ය දෙමළ බසින් ලියන්න. මාතෘකා පහත සඳහන් වාක්‍ය දෙමළ බසින් ලියන්න. පහත සඳහන් වාක්‍ය දෙමළ බසින් ලියන්න. දෙමළ බසින් කියන්නේ දෙමළ අකුරින් ලියලා තියෙන ඕන. හරි, පළවෙනි වාක්‍ය පුතේ. පළවෙනි වාක්‍ය මට පාසලට යන්න ඕන. මට පාසලට යන්න ඕන. උත්තර ලියන්න මම වෙලාව දෙනවා. එනිසා මුලින් වාක්‍ය ලියලා උත්තර ලියන්න ඉඩ තියලා යමු. මට පාසලට යන්න ඕන. පළවෙනි වාක්‍ය දෙවෙනි එක මම සෙල්ලම් කරන්න යමි. නැත්නම් යනවා. වර්තමාන කාලේ ලියන්න. මම සෙල්ලම් කරන්න යනවා. නැත්නම් මම සෙල්ලම් කරන්න යමි. මම සෙල්ලම් කරන්න යනවා.
තුන්වෙනි වාක්‍යය අපි බත් කන්න යමු අපි බත් කන්න යමු අපි බත් කන්න යමු හතරවෙනි වාක්‍යය මල්ලි මල්ලි පොතක් කියවන්න පොතක් මල්ලි පොතක් කියවන්න පුස්තකාලයට ගියේය මල්ලි පොතක් කියවන්න පුස්තකාලයට ගියේය මල්ලි පොතක් කියවන්න පුස්තකාලයට ගියේය ඊළඟ පස්වෙනි වාක්‍යයේ වාක්‍ය පහයි පොඩි පහට වඩා දුන්නද නැහනේ තාම හතරයි හරි අන්තිම වාක්‍ය පුතේ කමලා කමලා සෙල්ලම් කරන්න යන්නේ නැහැ කමලා සෙල්ලම් කරන්න යන්නේ නැහැ සෙල්ලම් කරන්න යන්නේ නැහැ හරියනම් උත්තර ලියන්න පුළුවන් දෙමළ අකුරින් කල්පනා කරලා ලියන්න විනාඩි 5ක් වේලාව ඕගලන්ට මම දෙනවා හරි පළවෙනි වාක්‍යය තමයි පුතේ මට පාසලට යන්න ඕන මට පාසලට යන්න ඕන පළවෙනි වාක්‍යය එතකොට ඔන්න බලාගන්න හරිනම් හරි දාගන්න පුළුවන් හරියට බලන්න මට එනකු පාසලට පාඩසාලෙකු පාසලට කියන්නේ පාඩසාලෙයි පාසලට පාඩසාලෙකු යන්න යන්න කියන වචන මම දුන්නා ඔයගලන්ට ඒක පිණිස ආතේ පුතේ පෝහ යන්න පෝහ වේඳුම් නැත්නම් වේනුම් කියනත් පුළුවන් වේනුම් හරි වේනුම් දාන්නත් පුළුවන් වේඳුම් දාන්නත් පුළුවන් හරි වේනුම් කියන්නේ කතා කරන භාෂාව හරිද ඉතින් මේක අපි වාක්‍ය අනුව ඒකත් හරිනේ ඔව් ඒක හරි පුතේ හරි වැරදක් නෙමෙයි ඒක හරි ඒනට ලිඛිත භාෂාවයි පුතේ ඒක මේ මේ වචනේ භාවිත කරන එක වඩාත්ම සුදුසුයි ඒක එහෙම ලියලා තිබුණාට වැරදක් නෙමෙයි ඒක හරි දාගන්න පුළුවන් දෙවෙනි එක මම සෙල්ලම් කරන්න යනවා මම සෙල්ලම් කරන්න යමි නාන් සෙල්ලම් කරන්න සෙල්ලම් කරනවාට කියන විලයාඩු ඒකට පිනිසාර්ථය ඇදුවාම විලයාඩ நான் விளையாட போகிறேன் මෙතන අල්පයන්නක් එකතු වෙන්න ඕන හේතුව එනේ හේතුවක් තියෙන මෙතන අල්පයන්නක් එකතු කරන්නට ක්‍රියාපදය මම ගමවලන කලින් කියලා දුන්නද කියලා මට මතක නැහැ පුතේ ඒ පොඩක් මතක තියාගන්න මම ආයෙ පැහැදිලි කරන්නම් ඔයාලා ක්‍රියාපදය आरंभ
සතබ් කසතබ් යන අකුරු වලින් නම් කසතබ් හෝඩියේ කයන්න නම් කයන්නම නෙමෙයි කාණ ඕඩිය ඕන අකුරක් වෙන්න පුළුවන් පුතේ සයන්න නම් සයන්නම නෙමෙයි සන ඕඩිය ඕන අකුරක් තයන්න නම් තයන ඕඩිය ඕන අකුරක් පයන්න නම් පයන ඕඩිය ඕන අකුරක් එතකොට ක්‍රියාපදය මේ කස තබ යන අකුරු වලින් ඔයාලා ආරම්භ කරනවා නම් ඒ ක්‍රියාපදයට කලින් තියෙන වචනේ අගට ඒ ක්‍රියාපදයට කලින් තියෙන වචනේ අගට ඒ වෝඩිය හල් අකුරක් එකතු කරගන්න ඕන පුතේ මේ බලන්න මේ ක්‍රියාපදය හරිද මේ ක්‍රියාපදය हेतु वाक्य दिमल भाषा दंडला पटांगण කසදබෝඩි ඕනක්කුරක් තියෙනවනේ කාණාවෝඩි ඕනක්කුරක් තියෙනවනම් ඊට කලින් තියෙන වචනේ අගට ඒ ඕඩිය හල්ලක්කුරක් එකතු කරගන්න ඕන පුතේ එනිසා තමයි මෙතන අල්පානක් දාලා තියෙන්නේ තේරෙනවනේ හරි නාන් විලයාඩ පෝගිරෙන් මම වෙල්ලම් කරන්න යනවා ඒක පෝගිරෙන් වෙනුවට ෆෝනෙන් දැම්ම කරදීද ෆෝනෙන් කියන්නේ පුතේ අතීතය ගියේ මි එතකොට අතීත කාලේනේ මම අර යනවා කියලා කියන්නේ වර්තමාන කාලයට යමි කියන්නේ නේ දුන්නේ. එතකොට ක්‍රියාපදේ හදා ගන්න. ඕනේන් නෙමෙයි ෆෝනෙන් කියන්නේ ගියේ මි පෝගිරෙන්. තුන මම සෙල්ලම් කරන්න යන නෑ. අපි බත් කන්න යමු. තුන්වෙනි එක අපි බත් කන්න යමු. නාංගල් नांगल बत सोरु कन्न कन्न कनवा किला कियन्ने सापिडुने एक पिनिसार्थे अदुवाम सापिड यमु यमु किला कियनकोट पुते दैन यनवा किन अदासकिन देमल वचन देकक तियेनवा एकक अर पो किला पटन गन्न पुलुवा अनिक सेल एम कियन्न पुलुवा क्रियापद देकम एक अदासय मित्र හේතුව මම මෙතන අල්චයන් දාන්නේ හේතුව සෙල්ගිරෙන්ද සෙල්ගිරෝම්ද ආ හරිද සෙල්ගිරෝම් කතුව නාගන්නේ විනාඩියක් කතුව බැලුවනේ කතුව නාංගල් මෙතන ඕම් කියලා ඉන්න ඕන පුතේ හරි සෙල්ගිරෝම් නාංගල් සෝරු සාපිඩ සෙල්ගිරෝම් मित्रोम क्रियापद देखा देखें
මෙතන පෝගින් රූම් කියලා දාලා තිබුණොත් ඒක නිවැරදි ඒක හරි හරි පුතේ පෝගින් රූම් කියන්න පුළුවන් මෙතන ඔයාලා පෝ කියලා පටන් ගත්තොත් මෙතන අල්පයන දාන්න මෙතන මං සයන ඕඩි දාන නිසා තමයි මෙතන අල්චයන දාලා තියෙන්නේ ඉච්ඡාකෝ අරේ මං උඩ පෝ කෙනෙක් සාකච්ඡා කරානේ ඒ නිසා තමයි මං නැවත මේ වචනේ සාකච්ඡා කරේ වෙනම වචනයක් දෙකම එක අව එකම තේරුමයි ඕගින්රෝ නැත සෙල්ගින්රෝ හතරවෙනි එක මල්ලි පොතක් කියවන්න පුස්තකාලයට ගියේය මල්ලි පොතක් කියවන්න තම්බි පොතක් යමක් එකක් බව හඟවද්දී ඒකම ඔයාලට කියලා දීලා තියෙනවා යම් කිසි දෙයක් එකක් බව හඟවද්දී යම් කිසි දෙයක් එකක් බව හඟවද්දී අපි මේ වචනට කලින් ඔරු කියලා හරි ඕර් කියලා හරි වචනේ භාවිතා කරනවා ඔරු හරි ඕර් හරි හරි එකක් බව හඟවද්දී පොතක් පාසලක් පෑනක් හරි ඒ වගේ එතකොට මේ ඔරු කියලා භාවිතා කරන්නේ ඕර් කියලා භාවිතා කරන්නේ නාමපදේ ස්වරාකුරින් ආරම්භ වුණොත් ස්වරාකුරින් නාමපදේ ආරම්භ වුණොත් ඔරු කියලා දාන්න ඕනේ වචන දෙක කලින් ස්වර නැතුව වෙන අකුරකින් ආරම්භ වුණොත් ඕරු කියලා දාන්න පුළුවන්. එහෙනම් මෙතන පොත්තට කියන්නේ පුත්තගම්නේ. පුත්තගම් කියන්නේ පූ අකුර කියන්නේ ස්වර අකුර නෙමෙයි. එතකොට අපි මෙතන දානවා ඕරු. ඕරු කියද්දි ස්වර අකුර නැති වෙලාවට තමයි ඕරු දාන්න ඕන. එහෙනම් තම්බි ඕරු පුත්තගම්. තම්බි ඕරු පුත්තගම් කියවන්න පොතක් කියවන්න. වාසී කියන එකට පිලිසාර්ථය ඇදුවම වාසික්ක වාසික්ක පෝ කියන එක මං දාන්නම්කෝ මම තෝරගන්න පෝ කියන එක එහෙනම් වාසික්ක වාසික්ක පෝගිරාන් සර් පුස්තකාලයට ගියේ ආ පුස්තකාලයට පුස්තකාලේ පුතේ කියන්නේ නූලකම්නේ පුස්තකාලේ. ඒතර පුස්තකාලයට කියදී නූලහත්තික්කු නැත් නූලහත්තුක්කු. ඒ ප්‍රතිම මං කියලා දිලා තියෙනවා නූලහත්තුක්කු. පෝගිරාණ නැත්නම් පෝගින්රාණ එම කියන්න පුළුවන්. තම්බි ඔරු පුත්තකම් වාසික මල්ලි පොතක් කියවන්න පුස්තකාලයට යනවා පෝගිරාණ. සර් පුස්තකාලයට ගියේ නෑ. වැඩගෙන පුතේ. ඔ ඔ ඔ ගියේනේ. අතීත කාලේ වෙනවා එතකොට පෝනාන් පෝනාන් හොඳද පස්වෙනි එක කමලා සෙල්ලම් කරන්න යන්නේ නැහැ. කමලා සෙල්ලම් කරන්න යන්නේ නැහැ. කමලා විලයාඩ සෙල්ලම් කරන්න යන්නේ නැහැ. විලයාඩ පෝහ මෙතන ඉපකුර දාන්න පුළුවන්. මොකද මේකත් පිනිසාර්ථයක් භාවිත කරන නිසා විලයාඩ පෝහ මෙතන ඉපකුර දාන්න ඕන එකක් නැහැ ක්‍රියාපදයේ කලින් වචනේ තමයි දාන්න ඕන මාටාල් විලයාඩ පෝග මාටාල් කමලා විලයාඩ පෝග මාටාල් නැහැ කියන අදහස මෙතන ගන්න මාටාල් ස්ත්‍රීලිංග නම් මාටාල් පුරුෂලිංග නම් මාටාන්
හරි බලාගන්න වාක්‍ය පහක් චුටි චුටි අඩුපාඩු තියෙන්න පුළුවන් ඒ වුණාට කමක් නැහැ පුතේ ඉදිරියේදී අපි පොඩ්ඩක් ඉතින් පාඩම් ටික සාමාන්‍ය ටව ටිකක් කරන්න තියෙනවනේ කරලා ඉවරුනාම මම වාක්‍ය නිර්මාණ කිරීම හැමදා වගේ අඩුම ගානේ වාක්‍ය පහක් හරි සාකච්ඡා කරොත් මාසෙට විතර වාක්‍ය 20ක් විතර එනවනේ සතියට වාක්‍ය පහක් මේ වගේ අපි සාකච්ඡා කරොත් පුතේ අපිට 9 වසර අවසන් වෙනකොට ලොකු දැනුමක් එනවා ශනිකෝ වාක්‍යයක් හදාගන්න පුළුවන් ක්‍රම වෙනවා ඒක මතක තියාගන්න පුළුවන් අඩුපාඩු අදාගෙන ඒ වැටි කරගන්න පුළුවන් තේරුණානේ ඉතින් අපි එක පාට යන්න බෑ මේ පුහුණුවෙන් තමයි ගොඩ දාගන්න පුළුවන් එකම ක්‍රම ඒ නිසා ලබන සතියත් අපි වාක්‍ය ටිකක් කරමු හරි පුතේ පන්ති අපිට අච්චි පොත වැඩ කරන්න තියෙනවා ඒ වගේ ටියුට් එක වැඩ කරන්න තියෙනවා අසා ලිවීම තියෙනවා මේවා තියෙනවා ඒතර මේ ඔක්කොම කරන්න තියෙන්නේ මේ වෙලාවේ තමයි ඒ නිසා මම අනිවාර්යෙන්ම අපි එක්කම මම එක ගෲප් එකට හරි දාලා තියන්නම් වාක්‍ය ටික නැත්නම් පන්ති වේලාවේ සාකච්ඡා කරන ඉතින් වඩාත්ම හොඳ මේ පන්ති වේලාවේ සාකච්ඡා කරලා හැමදාම වාක්‍ය පහක් අපි සාකච්ඡා කරමු එතකොට පොඩ පොඩ යන යන අපිට ඕන වාක්‍යයක් හදාගන්න පුළුවන් හැකියාව එනවා. අර පුහුණුවෙන් තමයි ගොඩ දාගන්න පුළුවන්. හරි එහෙනම් පුතේ මේ පිනිසාර්ථ පදයෙන් මම ඔයගලන්ට දුන්න වැඩ. හරි එහෙනම් පුතේ දැන් ගන්න අපිට අලුත් පාඩමක් තමයි අපිට කරන්න තියෙන්නේ. අච්චි පොතේ අලුත් පාඩම अच्छी पोते दें अभी तो कराने दीना लुट पाड़ म इटे कालिंग ट्यूटे के वैडा करेने अभी ने हरे पोटा अच्छी पोता आइंकल ती ला पुते ट्यूटे गाने को हरे ट्यूटे के पुते अभी तो कराने दी ने කියවෙනි ප්‍රශ්නේ ඉඳලා 13 වෙනි එක 13 හරි ටියුට් එකේ මේක පුතේ කරන්න කිව්වද නැත්නම් කරන්න කිව්වේ නැහැ හරි කරන්න කියලා නැහැ හරි හරි එහෙනම් පුතේ දැන් ඉක්මනට කරමු බලමු ट्यूट के 13 වෙනි ප්‍රශ්නය යා කරන්න අඩිරුලක් කියලා යා කරන්න ට්‍යුට් නැති ළමයි අර අලුතින් සමුඳුන් ළමයි ට්‍යුට් ිනව දන්නේ ඉතින් එයාලා දැනට බලාගෙන අංක හරි දාලා කරන්න පන්ති වරණා පස්සේ උන ට්‍යුට් එක PDF එක ඉල්ල ගන්න පුළුවන් මැසේජ් එකක් දාලා PDF ඉල්ල ගන්න පුතේ ට්‍යුට් නැති ළමයි හරි 13 වෙනි කරන්න හරි පළවෙනි එක උකුස්සා උකුස්සාට කියන්නේ පරුන්දු හරිනම් හරි දාගන්න පුළුවන් උකුස්සා පරුන්දු කුඹියා එරුම්බු සෙමින් मेदुवाह सेमिन मेदुवाह जय जयक्रणे बुदे जयक्राणे किले वेन्नोन जयक्राणे टे कियन्ने वेट्री जयक्राणे वेट्री पोल पैले टे कियन्ने तेन्नं कंड्रु पुल पहले यह तेन्नंकन रू राजतुमा मन्नन दूर तूरम
दूर तूरम बड़ वायरु सिट अदगान्ना कवर्वन कवर्वन अडुवेमिन कुरैंदु अडुवेमिन कुरैंदु बता गाने पुलवा हरी सर मटो ये ट्यूट का हमूं ने सर खाओ तो बोलते नाम है हरी ट्यूट के में ये लोग प्रश्न है दा हाथर भी नहीं प्रश्न है पाहत संधान वाचन वाले टे वाचन वाले इस तें टे गले पे ना कुर्गान नो ने इस तें कुर्गान तमाई थी ने हरी एक मिनट कराने बालम उदे ट्यूट नैतिलमाए आधे टा अंक दाला उत्तरे वितरा क्लियान ट्यूट के पांतियों ना बसे मंगलंड पीडिया भी देना इलमाए इलगान नोन बुदे मैसेज जग दाला दा हाथरी निपाशनी करमु हरे सिंगल तेरमा तेम लिया गने पुते माँ मित्र में आकृति के दान नाम सिंगल तेरमा तेम लिया गत नगारी पालेविने का सित्तीरम रायन्न सित्तीरम चित्रय सित्तीरम क्या ने चित्रय टा देविने का वर्णम न आकुरे मुंड सुली ना ना आकुरे गेट तुन वर्णम वर्णय वर्णम तुंगने का विरुपम विरुपम कैमति विरुपम कैमति हतरवेनि एक पुत्तांडु क्या दी गेट तुन एक ने मुंड सुली इन्ना कुरे पुत्तांडु अलुत अवरुद्द पुत्तांडु अलुत अवरुद्द පස්සේ වචන ඔයාලා කොහොමද නැ කරේ කියලා දුන්නේ නැති වචනයක් දම්බුල්ලේ ඒක දම්බුල්ලේ කියලා වෙන්න ඕන දම්බුල්ලේ දම්බුල්ල ඊළඟ පාඩමේ වචනයක් උදේ හොඳ ඒක දම්බුල්ලේ දම්බුල්ල හය වෙනි එක विशेडम विशेडम विशेष विशेडम विशेष हत्वेने का पोटी तारंगय पोटी तारंगय අටවෙනි එක තෝලර් තෝලර් මේ ලයනෝ තියෙනවන මයින් ලයනුම තෝලර් මිතුරා මිතුරන් කියලා කියන්න පුළුවන් තෝලර් කියන්නේ මිතුරා නෙමෙයි මිතුරන් තමයි එන්න ඕන වචනය මිතුරා කියලා ලියවෙන්න කමක් නැහැ
නමවෙනි එක පිරන්දු ඉපදී නැත්නම් උදාවි පිරන්දු ඉපදී කියලා කියන්න පුළුවන් උදාවි කියලා කියන්න පුළුවන් අන්තිම එක පට්සනම් රස කැවිලි පට්සනම් රස කැවිලි හරි ඒක 14 වෙනි ප්‍රශ්නේ තමයි සාකච්ඡා කරේ අපි මේ 15 වෙනි එක දැන් කරන්නේ නැහැ මොකද ඒක ඊළඟ පාඩම වලින් අදාළ එකක් තමයි මේ 15 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ ඔක්කොම සමස්තව දාන්න තියෙනවා හරි වැරදි දාන්න තියෙන්නේ 15 වෙනි එක පොතේ දැන් අපි කරන්නේ නැහැ පාඩම් කියන්නේ තෝලර් කියන්නේ මොකද්ද තෝලර් කියන්නේ මිතුරා පොතේ මිතුරන් කියලා ගන්න පුළුවන් හරි. ආ 16 වෙනි ප්‍රශ්නය කරන්න බලමු. පහත සඳහන් වචනවල අර්ථය සිංහලෙන් ලියන්න. ඒ වචනවල සිංහල තේරුම ලියන්න විතරයි තියෙන්නේ. කරන්න බලමු 16 වෙනි එක. හරි නමුත් අපි දැන් සාකච්ඡා කරමු 16 වෙනි ප්‍රශ්නය පළවෙනි එක කුලම් කියන්නේ පොකුණු නැත්නම් වැව් කියලා කියන්න පුළුවන් වැව් වරි පොකුණු කියලා කියන්න පුළුවන් කුලම් කියන එක මෙතන සමහර වචන තියෙනවා මේ තාමුගලන් කියලා දුන්නේ නැති වචන ඉදිරි පාඩම් වලින් එන වචනත් දීලා තියෙනවා දෙවෙනි එක මුච්චක්කර වණ්ඩි මුච්චක්කර වණ්ඩි ත්‍රිරෝද රතය මුච්චක්කර වණ්ඩි ත්‍රිරෝද රතය තුන්වෙනි එක ඊයක්කයි ස්වාභාවික ඊයක්කයි ස්වාභාවික කුලම් කියන්නේ මොකද්ද? කුලම් කියන්නේ පුතේ වැවට කියන්න පුළුවන් පොකුණු පොකුණට කියන්න පුළුවන්. හතරවෙනි එක මාවට්ටම් කියන්නේ දිස්ත්‍රික්කය. මාවට්ටම් දිස්ත්‍රික්කය පස්සෙනි එක තකවල් කියන්නේ තොරතුරු තකවල් තොරතුරු හයවෙනි එක නේර්මුග වර්ණනයි සජීවි ප්‍රකාශ නේර්මුග වර්ණනි සජීවි ප්‍රකාශ විකාශනය වචන භාවිතා කරන්නේ නැහැ ප්‍රකාශය තමයි කියන්නේ සර් හතර තුනකට උත්තරේ කියන්න පුළුවන්ද හත්වෙනි එක අයලවර්ගල් අසල්වැසියන් අසල්වැසියෝ අයලවර්ගල් හත්වෙනි එක අසල්වැසින්ට කියන්නේ අයලවර්ගල් අටවෙනි එක පෙට්‍රෝර්ගල් දෙමව්පියන් පෙට්‍රෝර්ගල් දෙමව්පියන් නවවෙනි එක මරුතු නීර් නවවෙනි එක මරුතු නීර් හිසතෙල් 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 දහවෙනි එක මාලිගයි මාලිගාව මාලිගයි මාලිගාව හතරවෙනි එක අය කියන්න පුළුවන් දෙස හතරවෙනි එක මාවට්ටම් දිස්ත්‍රික්කය මාවට්ටම් දිස්ත්‍රික්කය පස්වෙනි එක තකවල් කියන්නේ තොරතුරු සර්
තුන්වෙනි එක අයල් වර්ගයේ මොකක්ද තුන්වෙනි එක පුතේ ඊයට් කේ කියන්නේ ස්වාභාවික හත්වෙනි එක අයල වර්ග අයල වර්ග අසල් වැසින් හරි නම වෙනි එක මොකද්ද නම වෙනි එක ඉසතෙල් හරි අටවෙනි එක පුතේ දෙමව්පියන් හරි ඊළඟ ප්‍රශ්නෙට යනවා පුතේ 17 වෙනි ප්‍රශ්නය 17 වෙනි ප්‍රශ්නය පහත සඳහන් වචනයට එකතු කරන්න ප්‍රත්‍යය මම මේක ඔයගලන්ට පැහැදිලි කරලා තියෙනවා මේ ව්‍යාකරණයේ හරීම ලේසි ව්‍යාකරණයක් හරි කරන්න බලමු 17 වෙනි ප්‍රශ්නය එකතු කරන්න ගොඩක් වෙලා ගන්න බෑ මම නිකන් කෙටිින් පැහැදිලි කරගෙන යන්න මේක මම මුලින්ම තුන්වෙනි අතාවාරිය හතරවෙනි අතාවාරිය මෙන් පැහැදිලි කරන්නේ හරි ප්‍රත්‍යය භාවිතා කරද්දී මම මේ උත්තර නෙමෙයි ලියන්නේ පුතේ හරිද මම මේ පැහැදිලි කරන විතරයි වචනේ අග හරිද මම මේ නිකන් පැහැදිලි කරන විතරයි වචනේ අගට හල් අකුරක් තියෙනවා නම් වචනේ අගට හල් අකුරක් තියෙනවා නම් හල් අකුරත් එක කියන එක මිශ්‍ර කරන්න පුළුවන් ඒක පළවෙනි ක්‍රමය හරිද හල් අකුරයි උයන්න එකතු වෙන්න ඕන දෙවෙනි එක තමයි ඊ ඊ අයි කියන ශබ්ද වලින් වචනේ අවසන් වුණොත් ඒකත් එක යුම් කියලා එකතු කරන්න ඕන යුම් කියලා එකතු කරන්න ඕන ඊ අයි කියන ශබ්ද වලින් වචනේ අවසන් වුණොත් තුන්වෙනි එක තමයි ඌ ශබ්දකින් වචනේ අවසන් වුණොත් ඌනා ඌ ශබ්දකින් වචනේ අවසන් වුණොත් ඔයාලා ඒකත් එක්ක නිකන් අල්මයන් එකතු කරන්න විතරයි තියෙන්නේ අල්මයන් විතරයි එකතු කරන්න තියෙන්නේ ඊට පස්සේ හතරවෙනි එක මේ අවස්ථා තුන ඇර අනිකුත් අවස්ථා වලදී නිකන් ඔයාලා මේ වචන ටික වුම් එකතු කරන්න පුළුවන් බයන්නේ වූ අකුරයි අල්මයන් එකතු කරන්න පුළුවන් හරිද මේක තමයි ක්‍රමවේද හරි බලාගන්න පුළුවන් මම දැන් සාකච්ඡා කරනවා බෝඩ් එකේ ලියන්නේ නැහැ ඕක. පළවෙනි එක අන්බු ඔන ඌ ශබ්දය. ඔයගලන්ට වීඩියෝ ෂෝටින් බලාගන්න පුළුවන් ඌ ශබ්දය. එහෙනම් අල්මයින් එකතු කරන්න ඕන. අන්බුම්. උත්තරය අන්බුම්. ඊට පස්සේ අක්කා. අක්කා කියද්දි බලන්න හල් අකුර නැහැ, ඊ අයි ශබ්ද නැහැ, ඌ ශබ්දෙත් නැහැ. ඒකට වුම් එකතු කරන්න ඕන. අක්කාවුම් අක්කාවුම් කන් කන් කියනක පොතේ හල් අකුරින් අවසන් වෙනවා ඒනට තව ක්‍රමයක් තියෙනවා අමතර ක්‍රමයක් මම ඔයාලට කියලා දුන්නා ඒක සන්ධි කිරීමත් එක්ක සම්බන්ධ වෙලා තියෙන ක්‍රමය සන්ධි කිරීම පැහැදිලි කරද්දි මම ඔයාලට කියලා දුන්නා කෙටි ශබ්දෙන් ආරම්භ වෙලා හල් අකුරින් අවසන් වන අකුරු දෙකේ වචනයක් නම් කෙටි ශබ්දෙන් ආරම්භ වෙලා හල් අකුරින් අවසන් වන අකුරු දෙකේ වචනයක් නම් ඔයාලා ඒ තීන හල් අකුරෙන් තවත් හල් අකුරක් එකතු කරගෙන ඒක කියන ප්‍රත්‍යයත් එක්ක මිශ්‍ර කරන්න ඕන. ඒතර කන් කියන එක එකතු වුණාම උත්‍රය වෙනවා කන්නුම් කියලා. කනුම් නෙමෙයි කන්නුම්. ඊට පස්සේ තංගෙයි. තංගෙයි කියනකොට ඊ ඊ අයි ශබ්දය આવොත් යුම්. තංගෙයුම්. තංගෙයුම්. හයවෙනි එක තිරාච්චෙයි ඒකත් අයි ශබ්දකින් අවසන් වෙන්නේ එහෙනම් තිරාච්චෙයුම් තිරාච්චෙයුම් සර් එකක් මගේ ෆයි කියන කබ ආ සෝරි ෆයි කියන වචනේ ඔව් පස්වෙනි එක සාකච්ඡා කරේ නෑ පස්වෙනි එක කයි කියදි පුතේ අයි ශබ්දය එතකොට කයියුම් යුම් එකතු කරනවා පස්වෙනි එක කයියුම් හයවෙනි එක තිරාච්චෙයුම් ඒකටත් යුම් තමයි හත්වෙනි එක පෙන් පෙන් කියනකොට පුතේ කෙටි ශබ්දෙන් ආරම්භ වෙනවා අල්ලකුරින් අවසන් වෙනවා අකුරු දෙකයි එතකොට පෙන්නුම් තවල්යන් මතු වෙනවනේ එතකොට පෙන්නුම් කියලා වෙනවා පෙන්නුම්
අටවෙනි එක බෞද්ධර්ගල් බෞද්ධයන් තමයි බෞද්ධර්ගල් කියලා කියන්නේ කල්ලාකුරෙන් අවසන් වෙනවා එන පළවෙනි ක්‍රමය අනුව බෞද්ධර්ගලුම් අල්ලා යන තේක උම් එකතු වුනාම ලූ අකුර එනවා බෞද්ධර්ගලුම් වාය් වා කියනකොට ඒක දීර්ඝ ශබ්දය එතකොට පළවෙනි ක්‍රමය වායුම් යූ අකුර අර අල්ලා යන්නේ උයන්නේ එකතු වුනාම යූ අකුර වායුම් දහවෙනි එක වහුප්පු ඔන්න තුන්වෙනි ක්‍රමය අනුවවා වහුප්පුම් අල්ම යන විතරයි එකතු කරන්න තියෙන්නේ වහුප්පුම් එතකොට පුතේ ඔයාලා ගෙදරින් කරන්න ඕන මේ ටියුට් එකේ 18 වෙනි ඉසේ සමාන පද ලිවීමයි 18 වෙනි ප්‍රශ්නයයි 19 විරුද්ධ පද ලිවීමයි සෝරි විරුද්ධ පද නෙමෙයි ප්‍රශ්න අට වචනට හදන එක ආ 19 මං තාම ඔයගලන්ට කියලා දුන්නේ නැහැ 19 කරන්න එපා 18 වෙනි එක කරන්න 18යි දාටයි 21යි කරන්න දාටයි 21යි කරන්න ඕන පුතේ දාට වෙන එකයි 21 වෙන එක ප්‍රශ්නය විතරක් කරන්න අනිත ඒවා ඉදිරියේ සාකච්ඡා කරගෙන යනකොට කරන්න ඕන වැඩ තමයි පුතේ දීලා තියෙන්නේ ඒ වගේම අසා ලිවීම ඔයගලන්ට දානවා අසාලිය බලා ගන්න පුළුවන් ගෲප් එකේ පුතේ අනිත් එක තමයි ටියුට් නැති ළමෙක් ඉන්නවනම් මැසේජ් එකක් ගාලා ඉල්ලගෙන ටියුට් එක ලබන සතියේ තින් සිකුරා තමයි පන්ති තියෙන්නේ වෙනසක් වෙන්නේ නැහැ පුතේ ලබන සතියේ අලුත් පාඩම අපි ආරම්භ කරනවා 6 වෙනි පාඩම ඒ නිසා ලබන සතියේ අලුත් පාඩම සූදානම් වෙලා ඉන්න ඒ වගේ වාක්‍ය පාක් සාකච්ඡා කිරීම අසා ලිවීම අසාලියෙන් පස්වතාව අනිවාර්යයෙන් ලියලා තියෙන්න ඕනේ ඒකත් මතක තියාගන්න පුතේ හරිද එහෙනම් හදිර මම පන්ති අවසන් කරනවා පුතේ වෙලාව හරි ලබන සතියේ සිකුරාදා තමයි පන්ති තියෙන්නේ හවස් වෙලාවේ එහෙනම් අදට පන්ති අවසානයේ හැමෝටම ජේසු පීටයි බුදු සරණයි වණකමානවර්ගලේ වණකමා